මැයි මාසේ 8 වෙනිදා සිකුරාදා දවස විවේකී සතියන්තයක් උදා වෙන්නේ. ඉතින් මැයි මාසේ 8 වෙනිදා අද රතු කුරුස දිනයත් යෙදිලා තියෙනවා ලෝක රතු කුරුස දිනය. ඒත් එක්කම දිවෙහිනේ තොරතුරු කීපයක් දැනගන්නට අපි යමු මුලින්ම දින බින පුවත්පතට. ජාත්‍යන්තර බුද්ධ්‍යාංශ තොරතුරු අනුව මහින්දගේ සහ පවුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක් කියලා වාර්තා වෙලා තියෙනවලු. ඔන්න ඒ සිරස්තලයේ තමයි අද දින බින පුවත්පතේ මුලින්ම දකින්නට තියෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ වත්කම් ඩොලර් කෝටි 1800ක් බවට අන්තර්ජාතික බුද්ධ්‍යාංශ මගින් සොයාගෙන ඇති තොරතුරු අනුව සැකකෙරෙන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා තමයි මේ බව අනාවරණය කරලා තියෙන්නේ. ශිරෝමි අබයසිංහ තමයි වාර්තා කරලා දෙන අද දින මින පුවත්පතට මේ පුවත. මේ පිළිබඳ රටවල් හතරක විශේෂඥන්ගේ තාක්ෂණික සහාය ලබා ගන්නා බවත් ඇමතිවරයා තවදුරටත් පවසලා තියෙනවා. මේ අනුව තවදුරටත් මේ පිළිබඳව තොරතුරු සොයාගෙන යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පෝට් සිටි නවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සමක් ලැබිලා කියලා තියෙනවා. නිල්කා මැදගෙදර තමයි අද දිනමින පුවත්පතට මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොළඹ වරාය නගරය සංවර්ධනය ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නවතා දමන ලෙස බලධාරීන්ට නියෝග කරන්න ඉලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා කියලා තමයි මේ විදිහට කතාබහට ලක් වෙන්නේ. එහි ඡායාරූපිකුත් දැක්වෙනවා පොට් සිටි ව්‍යාපෘතියේ. ඒත් එක්කම අද දිනමින පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට දැක්වෙන්නේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා ඊයේ ලේක් හවුස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණ විතාන ලේක් හවුස් සභාපති ආවන් රත්නායක සහ අධ්‍යක්ෂ මෙහෙයුම් ලක්ෂ්මන් හේවාපන්න මහත්තුරු තමයි ඡායාරූපයේ මේ විදිහට සිටින්නේ. එතෙකම තවත් දේශපාලන තොරතුරු කීපෙකුත් තියෙනවා. මහින්ද මෛත්‍රී හමුවේදී සාකච්ඡාවට ගියේ කිසිවක් ඉල්ලන්න නෙවෙයි කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශයක් දීලා තියෙනවා. ධනුෂ්ක ගොඩකුඹුර තමයි මේ පොත අද දිනමින පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය උදෙසා මිස කිසිවක් ඉල්ලීම සඳහා තමා මේ සාකච්ඡාවට නොගිය බව තමයි මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කියලා තිබුණේ මේ වාර්තාවෙන්. මහින්ද ආවත් නාවත් ඡන්දයට බලපෑමක් නැහැ කියලා වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කරපු ප්‍රකාශයක් තියෙනවා. අද නිරෝෂි විමල වීර තමයි වාර්තාව අරගෙන ඉන්නේ අද දිනමින පුවත්පතට. ජනතාව ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තමයි මේ විදිහට වාර්තාවක් කරලා තියෙන්නේ. මහින්ද ආවත් නාවත් ඡන්දයට මේන් කිසිම බලපෑමක් නැතුළු. මොකද ගියවර ඡන්දයෙන් ජනතාව මහින්ද ප්‍රතික්ෂේප කළා කියලා තමයි මේ විදිහට රාජිත සේනාරත්න මහතා කියන්නේ. එතකම තවත් පුවතක් මෙන්න මේ විදිහට තියෙනවා රාජිත සේනාරත්න මහතා පිළිබඳවම ඔහුගේ ප්‍රකාශයක් කියපු නිසා ඊළඟට මම ඔබට කියන්න සිතුවා එතුමාගේම එතුමා සම්බන්ධ පුවතක්. එක්සත් සේනාරත්නට එරෙහි පැමිණිල්ල ළමා අධිකාරියේ විමර්ශනය ආරම්භයි කියලා තියෙනවා. පුවත ගෙනෙන්නේ බුද්ධිකා ඉඹුලාන දිනමින පුවත්පතට. ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් සේනාරත්න විසින් බාලවයස්කාර ගැහැණු ළමයෙකු බලහත්කාරයෙන් රඳවාගෙන ඉන්නවා කියලා පෞගිය දවස්වල ඒ දියණියගේ දෙමාපියන් මාධ්‍යයට හෙළි කරා. ඒ අනුව මේ පිළිබඳ පරීක්ෂණ කෙරීගෙන ගියා. දැන් ළමා අධිකාරිය විමර්ශන ආරම්භයි කියලා තියෙනවා එක්සත් සේනාරත්න රාජිත සේනාරත්න මහතාගේ පුතා පිළිබඳව. කොටකෙතන නඩු තීන්දුව 28 වනදාට කල්යයි කියලා තියෙනවා. ඊයේ අපි දැක්කා කොටකෙතන ඝාතන පිළිබඳ නඩුව අද දවසේ සිද්ධ වෙනවා කියලා ඊයේ දවසේ දැක්කා. 28 වෙනිදාට එය කල් ගියා කියලා තමයි මේ විදිහට කුමුදු හෙට්ටිආරච්චි දිනමින පුවත්පතට වාර්තා කරලා තිබුණේ. තමිල්නාඩුව යලි කච්චතිව්ව ඉල්ලයි කියලා තව පුවතක් තියෙනවා. මහින්ද අලුත් ගෙදර තමයි මේ පුවත අද දිනමින පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කච්චතිව් දූපත යලි ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි මේ විදිහට වාර්තාවක් තියෙන්නේ. එතකම කට්ටිය අත්අඩංගුවට ගත්ත ඒ අනුව කටි රෝගාතුරු වුණා සමහර දෙනෙක්. බැසිල්ට බලපත්‍ර රෝගී තත්ත්වයක් නැහැ කියලා වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශයක් දීලා තිබුණා. නැවතත් එතුමා රෝහල් ගත කරා. ජීවිත හානියක් නැහැ, ජීවිතයට බලපෑම් කරන තරම් තර්ජනයක් නොමැති රෝගයක් තමයි ඔහුට තියෙන්නේ කියලා රෝෂන් තුෂාර තමයි මේ වාර්තාව අරගෙන ඇවිල්ලා තිබුණේ අද දිනමින පුවත්පතට.
උපාධිධාරීන් රැගත් බසය දෙල්ගොඩදී පෙරළී 32 දෙනෙකුට තුවාල ලැබිලා තියෙනවා. මඩකල්පුවේ සිට පත්වීම් ගන්න කොළඹ ආපු අයට තමයි මේ විදිහට මේ අනතුරට මූණ දෙන්න සිදු වෙලා තිබුණේ. සිය පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා මඩකල්පුවේ සිට බත්තර මුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය බලා පැමිණීමෙන් සිටි උපාධිධාරීන් පිරිසක් රැගත් බසයක් ඊයේ අලුයම දෙල්ගොඩ දරණගම ප්‍රදේශයේදී පෙරළී යාමෙන් එහි සිටි 32 දෙනෙකුට තුවාල ලබා රෝහල්ගත කළා කියලා තමයි තියෙන්නේ. මඩකල්පුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිට තමයි මේ අය ඉසුරුපායට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි අද දවසේ පුවත් වාර්තා වෙන්නේ. ඒ වගේම අස්කිරි නව මහනාහිමි පත් කිර ගැනීම අද දවසේ සිදු වෙනවා කියලා පුවතක් තියෙනවා. අස්කිරි පාර්ශවයේ 21 වැනි මහනාහිමි පාණන් පත් කර ගැනීම අද පස්වරු 3ට අස්කිරි මහා විහාරීය මංගල උපෝෂතාගාරයේදී පැවැත්වීමට නියමිතයි කියලා තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඒත් එක්කම තවත් තොරතුරු කීපයක් දකින්නට අපි යමු. රිවිර පුවත්පතට අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධය පෑ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10ක් අද අධිකරණය හමුවට යනවා. ඔවුන්ගේ ඡායාරූපයක් දැක්වෙනවා අද රිවිර පුවත්පතේ. උසාවියේ තහනම් නියෝගය නොතක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොමිසම් සභාව ඉදිරිපිට විරෝධතා නියැලීම චෝදනාව මත තමයි මේ 10 දෙනා මේ විදිහට අද අධිකරණයේ හමුවට ඉදිරිපත් වීමට නියමිතව තියෙනවා. වගේම අද දවසේ විශේෂත්ව කීපයක් මතක් කරගෙන යද්දී කුරුණෑගල රැලියත් අද දවසේ පැවැත්වෙනවා. සංධාන මන්ත්‍රීවරුන් 50 දෙනෙකුගේ සහභාගීත්වය. NTB එක නායක මහතාත් කියලා තිබුණා 50 දෙනෙක් අනිවාර්යෙන් සහභාගී වෙනවා කියලා. ඔන්න මේ අනුව තියෙනවා අද රැලිය පැවැත්වෙනවා කියලා. එක්සත් ජනතා නිදහස් සංදේ දේශපාලන පක්ෂ 4ක් කුරුණෑගලදී අද පවත්වනු ලබන මහජන රැලිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික ප්‍රමාණයක් සහභාගී වන බව තමයි මේ විදිහට වාර්තා වෙලා තියෙන්නේ. ඒත් එක්කම පක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට ගිය කිසිවක් ඉල්ලන්න නෙවෙයි කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියලා තියෙනවා. හිටපු අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන්ගේ සහ මහා සංඝරත්නයේ ඉල්ලීමට තමයි මේ විදිහට ගියේ. එහෙම නැතුව කිසිම දෙයක් ඉල්ලන්න නෙවෙයි මම ගියේ කියලා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ. එතකම අද රිවිර පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට තියෙන්නේ කොටකෙතන දෙවන දිත්ත ඝාතන නඩුවේ සැකකරුවන් ඊයේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත අරගෙන ගියපු ආකාරයේ තමයි ඡායාරූපයක් විදිහට වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ ප්‍රදීප් දඹරගේ අද රිවිර පුවත්පතට. අස්කිරි මහනාහිමි පත්කිරීම අද දවසේ සිදුවෙනවා. ඒ විදිහට දිවයිනේ ප්‍රධාන වැඩ කීපයක් අද දවසේ සිදු වෙනවා. අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත මහානාහිමියන්ගේ අපවත් වීම නිසා පුරප්පාඩු අස්කිරි පාර්ශවයේ මහානායක ධූරයේ සඳහා සුදුසු නාහිමි තෝරාපත් කර ගැනීම අද දවසේදී සිදු වෙනවා කියලා තමයි මේ විදිහට වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ සරත් සමරනායක අද රිවිර පුවත්පතට. මූල්‍ය අපරාධ විමර්ශන නවත්වන්න සූදානම් නැහැ කියලා විදේශ ඇමති මංගල සමරවීර මහතා කරපු ප්‍රකාශයක් තියෙනවා අද රිවිර පුවත්පතේ. නුවන් සේනාරත්න තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විසින් කරනු ලබන පරීක්ෂණ කුමන හේතුවක් මතවත් නවත්වා දමන්නේ නැහැ කියලා තමයි විදේශ ඇමති මංගල සමරවීර මහතා කියන්නේ. 19 සම්මත වුණා අපි කවුරුත් බලන්ටියා 19 සම්මත වෙනකන් සම්මත වූ 19 තවම අතරමඟ කියලා කියනවා. නීතිපතිට යවූ හැන්සාඩ් පිටපත පාර්ලිමේන්තුවට ආපසු ලැබී නැහැ කියලා තමයි තියෙන්නේ. කොහොම නමුත් වැඩි ඡන්ද ගණනකින් සම්මත වුණාට මීට කතානායක ගේ අත්සන ලැබිලා නැහැ කියලා පුවතක් අපි කලින් දැක්කා. යනුව තියෙනවා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වී අදට දින 10ක් ගත වී තිබුණද එය තවමත් කථානායක චමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර නොමැති බව තමයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග දක්වනවා කියලා තියෙනවා. වගේම ආරංචි මාර්ග වලින් තිබ්බා කථානායක චමල් රාජපක්ෂ මහතා අත්සන් කරලා නැහැ, අනුමත කරලා නැති බවත්. බැසිල් 20 වැනිදා දක්වා යලි රිමාන්ඩ් භාරයට අරගෙන තියෙනවා. 3 වැනි වරටත් මේ විදිහට නියෝග කරලා තියෙන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා 20 වැනිදා දක්වා එතුමා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට. නිමන්ති රණසිංහ තමයි අද ඒ පුවත රිවිර පුවත්පතට අරගෙන ඇවිල්ලා තිබුණේ. ඒත් එක්කම තවත් පුවත් කීපයක් තියෙනවා රිවිර පුවත්පතේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් තියෙනවා කියලා හර්ෂණී වීරරත්න අද රිවිර පුවත්පතට වාර්තා කරලා තියෙනවා. දිවයින පුරා බොහෝ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා තමයි රිවිරට මේ විදිහට පවසලා තිබුණේ.
එතකම ලග්නම පුවත්පත බලමු අපි නව මැතිවරණ ක්‍රමයේ පිළිබඳ සුළු පක්ෂවල තීන්දුව අද දවසේ සිදු වෙනවා කියලා තියෙනවා සුළු පක්ෂවල දේශපාලනඥයන් කියලා තිබුණා සුළු පක්ෂවලටත් සාධාරණයක් වෙන විදිහට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා කොහොම නමුත් මේ පක්ෂවල තීන්දුව අද දවසේ සිදු වෙනවා කියලා තමයි මේ විදිහට තියෙන්නේ සංජය නල්ලපෙරුම තමයි මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ සියලුම සුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් අද දිනේදී රැස්වන බවත් එහිදී මැතිවරණ ක්‍රමයේ පිළිබඳ සුළු පක්ෂවල අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවත් තමයි මේ විදිහට අනාවරණය වෙලා තිබුණේ. විශ්‍රාමගත දිනේදීම වැටුපහා පාරිතෝෂිකය කියලා පුවතක් තියෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තමයි මේ විදිහට මේ පුවත කියන්නේ. එදකම ශ්‍රී ලංකාව ඇමරිකාවේ හවුල්කරුවෙක් කියලා තවත් සිරස්තලයක් තියෙනවා. පැතුම් වික්‍රමරත්න තමයි මේ පුවත අද ලග්බිම පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමයි කියලා තියෙන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාවේ හවුල්කරුවෙක් කියලා. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ හවුල්කරුවෙකු බවට මේ වන විටත් පත්ව ඇතැයි ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ජෙෆ් රාත්කේ තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණේ. ඒත් එක්කම තවත් පුවත් කීපයක් තියෙනවා. අතුරුදන් වූවන් විමර්ශනයේ කණ්ඩායම් හතරක් කියලා පැතුම් වික්‍රමරත්න වාර්තා කරන පුවතක් ලග්බිම පුවත්පතට. අතුරුදන් වූවන් පිළිබඳ ලැබී ඇති පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් හතරක් පත් කිරීමට අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා කියලා තමයි මේ විදිහට පුවතක් තියෙන්නේ අද ලග්බිම පුවත්පතේ. බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ පුවත අද ලග්බිම පුවත්පතටත් ඇවිල්ලා තියෙනවා. බැසිල්ට ඇපදීමට නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ කියලා විත්තීය නීතිඥවරුන් තමයි මේ විදිහට පෙන්වා දෙන්නේ. අයිරාංගනී එදිරිසිංහ තමයි වාර්තා කරලා තියෙන අද මේ පුවත ලග්බිම පුවත්පතට. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් 20 වෙනිදා දක්වා එතුමා යලිත් බන්ධනාගාරගත කරන්නට නියම වුණා 3 වෙනි වතාවටත්. ලග්බිම පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට තියෙන්නේ නිර්මාල් රංජිත් පහර දීමට එරෙහිව පැවතු උද්ඝෝෂණයේ ඡායාරූපයක් ලග්බිම පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට දක්වලා තියෙන්නේ. කිරුළුපන ප්‍රදේශයේ පැවති මැයි දින රැස්වීමක් අසලදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කළ පහර දීම හෙලා දකිමින් තමයි ඊයේ දවසේ මේ විදිහට කොටුව දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයක් පැවැත්වෙලා තියෙන. එහිදී ගත්ත ඡායාරූපය මලිත් ගමගේ තමයි ලග්බිම පුවත්පතට වාර්තා කරලා තිබුණේ. නව රජයේ කටයුතු අපි අගය කරනවා කියලා කියන්නේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ලග්බිම පුවත්පතට මේ විදිහට කියලා තියෙනවා. එතුමාගේ ඡායාරූපයක් එක්ක ඒ පුවතත් අද ලග්බිම පුවත්පත වාර්තා කරලා දෙනවා. සෞඛ්‍ය සේවකයෝ අද උද්ඝෝෂණයක කියලා පුවතක් තියෙනවා. පරිපූරක වෛද්‍ය හෙද අතුරු වෛද්‍යවරුන්ට ලබා දෙන විශේෂ දීමනාව සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම සේවකයන්ටද ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කරමින් තමයි රට පුරා ප්‍රධාන රෝහල් ගණනාවක සෞඛ්‍ය සේවකයෝ මේ විදිහට අද උද්ඝෝෂණයේ යෙදෙන්නට නියමිත කියලා පද්මිනී මාතරගේ තමයි වාර්තා කරලා තියෙන්නේ. අගමැති අපේක්ෂක නම් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවේශම් විය යුතුයි කියලා ඇමති රාජිත සේනාරත්න මහතා කියනවා. ඊයේ දවසේ අපි දැක්කා මහින්ද මෛත්‍රී හමුවේදී මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමත් කියලා තිබුණා. අගමැති අපේක්ෂකයෙක් නම් කිරීම මේ වෙලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවදානම් කියලා. ඉතින් ඒ පොතම අද ඇමති රාජිත සේනාරත්න මහතාත් වාර්තා කළා තියෙනවා ලග්බිම පුවත්පතට. සැමන් සහ සිමෙන්ති මිල අඩු කළා පහුගිය ආයවැයේදී වත්මන් ආණ්ඩුව විසින්. ඒ අනුව සැමන් වර්ග පහක් ප්‍රමිතියෙන් තොරයි කියලා තමයි අද දවසේ පුවත තියෙන්නේ. ගයත්‍රී ගීගන ආරච්චි තමයි වාර්තා කරන්නේ. වෙළඳපොලේ අලවිය සඳහා ඇති සැමන් වර්ග පහක් ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් තමයි මේ විදිහට පවසලා තියෙන්නේ. ඔන්න ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්නට ඕනි සැමන් ගැනීමේදී ටිකක් පරිස්සම් වෙන්න කියලා හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියෙක්ගෙන් ප්‍රශ්න කරයි කියලා තවත් පුවතක් වාර්තා කරලා තියෙනවා ලග්බිම පුවත්පත. ගයන් කුමාර වීරසිංහ තමයි මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හිටපු ජනාධිපතිතුමා නම් කිව්වා මගේ පවුලේ අය මගේ ආරක්ෂකයන් සම්බන්ධ කරගන්න එපා. එතුමාගෙන් පළිගන්නවා නම් පළිගන්න කියලා. ඉතින් කොහොම නමුත් නැවතත් ඔන්න ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක ප්‍රධානියෙක්ගෙන්. මව්බිම් පුවත්පතේ තද සිරස්තල කීපයක් තියෙනවා. ඡායාරූප කීපයක් තමයි මුලින්ම මව්බිම් පුවත්පත බැලූ සැනින්ම අපිට දකින්නට තියෙන්නේ. අධිකරණයෙන් කැඳ වූ ඩලස්ට, බඳුලට, ප්‍රසන්නට, උදයට, ගාමිනීට, වීර කුමාරට, SM ට, කැටගොඩට, සරත්ට අද මොනවා වෙයිද කියන වග තමයි මව්බිම් පුවත්පතේ
ඡායාරූපات එක ප්‍රධාන සිරස්තලයේ විදිහට දක්වලා තියෙන්නේ. බඳුළු ගුණවර්ධන මහත්තයත් ඉන්නවා කටට ඇඟිලක උදාගෙන. ඉතින් මොනවා වේවිද දන්නේ අද තීන්දුවක් ලැබේවි. හෙට දවසේ අපිට ඒ තීන්දුව දකින්නට ලැබේවි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුට සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේ 9 දෙනෙකුට අද දින තමයි මේ විදිහට අධිකරණයට පැමිණෙන්නේ කියලා නියෝගයක් දීලා තිබුණේ. 3 වෙනි වරටත් බැසිල් යලි රිමාන්ඩ් කියලා තියෙනවා 20 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන්න. කළුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කරා ඒ පුවත අද මව්බිම පුවත්පතත් සිරස්තලයක් විදිහට දක්වලා තියෙනවා. ශානිකා එදිරිසිංහ තමයි මේ පුවත අද මව්බිම පුවත්පතට අරගෙන ඇවිල්ලා තිබුණේ. අභිනව අස්කිරි මහනා හිමියන් තේරීම අද දවසේ සිදු වෙනවා. ඒ පුවතත් අපි කලින් බැලුවා. කමල් සුරවීර අද මව්බිම පුවත්පතට ඒ පුවත අරගෙන ඇවිල්ලා තියෙනවා. බොදුබල සේනා පක්ෂයෙන් ගෝඨාට ඇරයුමක් කියලා පුවතක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් එක්කම රචිනි මෙන්ඩිස් තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. බොදුබල සේනා සංවිධානයේ නව දේශපාලන පක්ෂයට සම්බන්ධ වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනාවක් ලැබිලලු. ඔන ඔය විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම අද දවසේ කුරුණෑගල රැලිය පැවැත්වෙනවා. මහින්ද අගමැති කරන්න රැලිය අද කුරුණෑගලදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් එක්ක තමයි තියෙන්නේ. මීළඟ රැලිය කුරුණෑගල මාලිගා පිටියේදී පවත්වන්න නියමිතයි කියලා තියෙනවා. කොහොම නමුත් අද රැලිය තියෙන්නේ වෙලගෙදර ක්‍රීඩාංගණයේ කියලා තමයි වාර්තා වෙන්නේ. දිලංක ගුණතිලක තමයි මේ පුවත අද මව්බිම පුවත්පතට අරගෙන ඇවිල්ලා තිබුණේ. කෝටි ගාණක් වටිනා නිවාස අඩුගාන්ට ඥාතීන්ට විකුණුවයි විමල් වීරවංශයට එරෙහිව පැමිණිල්ලක් කියලා පුවතක් තියෙනවා එතුමාගේ ඡායාරූපයක් එක්කම. ඉෂාර රත්නකාර තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ අද මව්බිම පුවත්පතට. මත්තේගොඩ සහ කහතුඩුව හරිත කැදැල්ල නිවාස යෝජනා ක්‍රම දෙකෙහි රුපියල් කෝටියකට වඩා වටිනා නිවාස කීපයක් නිවාස ඉංජිනේරු සේවා හා පොදු පාසිකම් හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ ඥාතීන් අතර බෙදා දුන්නා කියලා තමයි එතුමාට මේ විදිහට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. කොටකෙතනේ බීතිය දුරලන්න සමන්ත භද්‍ර හිමියෝ සූදානම් වෙයි කියලා තියෙනවා. ආශිර්වාද පූජාවක් තමයි මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ සමන්ත භද්‍ර හිමියන් විසින්. කල්යාණි රත්නායක තමයි අද මේ පුවත වාර්තා කරලා තියෙන්නේ මව්බිම පුවත්පතට. ඒත් එක්කම අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු එකතු වෙලා ඉන්න තවත් මුල්පිටු වාර්තා කීපයක් බලන්න. නැවතත් පණිවිඩක සටහන් සමගයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ තවත් මුල්පිටු වාර්තා කීපයක් දක්ින්න. ලංකාදීප පුවත්පතත් බලමු. ලංකාදීප පුවත්පතේ තියෙන සිරස්තලයේ බැසිල් 20 වෙනිදා දක්වා යලිත් රිමාන්ඩ් භාරයට ගත්තා. ඒ පුවත තමයි මුලින්ම සිරස්තලයක් විදිහට තියෙන්නේ. බරපතල රෝගී තත්ත්වයක් නැහැ කියලා වෛද්‍ය වාර්තාවල තිබුණා. අධිකරණ වෛද්‍ය නිලධාරී උසාවියට මේ බව දන්වලා තිබුණා. ඉතිරි තිදෙනාත් වෛද්‍ය පරීක්ෂණයට ගන්නා බව තමයි මේ විදිහට වාර්තා වෙලා තිබුණේ. ඒ විදිහටම කොටකෙතන නඩුවේ තීන්දුව කල් ගියා 28 වෙනිදා දක්වා ඒ පුවතත් තියෙනවා සිරස්තලයක් විදිහට දක්වලා. මනෝප්‍රිය ගුණසේකර තමයි මේ පුවත අද ලංකාදීප පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙන. අපි කලින් බලපු පුවතක්ම කොටකෙතන ඝාතන නඩුව 28 වෙනිදාට කල් ගියා. ඉන්ධන මිල නංවනවා කියලා තිබුණා රුපියල් 14කින්. මොකද සංස්ථාවට ලොකු පාඩුවක් වෙලා ඒ පාඩුව පියවා ගන්න රුපියල් 14කින් ඩීසල් පෙට්‍රල් මිල වැඩි කරන්න ඕනේ කියලා පුවතක් තිබුණා. කොහොම නමුත් දැන් අගමැති උපදෙස් දීලා තියෙනවා ඉන්ධන මිල නංවන්න එපා කියලා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍රෙන් ඉහළ ගියද දේශීය ඉන්ධන මිල වැඩි නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ජීවන වියදම් කමිටුවට උපදෙස් දීලා තියෙනවා කියලා තමයි මේ විදිහට වාර්තාවක් තියෙන්නේ. මහින්ද අගමැති අපේක්ෂක කරනවා නම් පාවෙන ඡන්ද ගැනත් සැලකිය යුතුයි කියලා ඇමති රාජිත සේනාරත්න මහතා කරපු ප්‍රකාශයක් තියෙනවා. මහින්ද අපේක්ෂකත්වයට ගේනවා නම් පාවෙන ඡන්ද පිළිබඳව සලකා බලන්න කියලා තමයි ඇමති රාජිත සේනාරත්න මහතා කියන්නේ. ඩයනා උදයංගනී තමයි මේ පුවත ලංකාදීප පුවත්පතට අරගෙන ඇවිල්ලා තිබුණේ.
එතකම අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට තියෙන්නේ කෝට්ටේ නගර සභා බිමේ ගුටි කෙලියක් සිද්ධ වුණා. ගුටි කෙලියේ ඡායාරූප තමයි මේ විදිහට දැක්වෙන්නේ. කෝට්ටේ මහනගර සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුගත් අප්පුහාමි මහතාට නගර සභා භූමියේදී ප්‍රහාරයක් එල්ල කෙරුණු අවස්ථාව සුගත් අප්පුහාමි මහතා නගර සභා භූමියේ ගේට්ටු කණුව මත නැගී උද්ඝෝෂණයක යෙදී සිටි අයුරු තමයි ඡායාරූප දෙකේ මේ විදිහට දක්වලා තියෙන්නේ සහ ඡායාරූප දෙක මේ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. ජනාධිපති කොමිසම වැඩ ආරම්භයි කියලා තවත් පුවතක් වාර්තා කළ තියෙනවා ලංකාදීප පුවත්පත. බරපතල වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසිලස භාවිතා කිරීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි 45ක විමර්ශන කටයුතු ඒ සඳහා පත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇතැයි කොමිසමේ ලේකම් ලැසිල්ද සිල්වා මහතා තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණේ. කොහොම නමුත් මේ වැඩ පරීක්ෂණ අවසන් කරන්නේ නැති බව තමයි අපිට වාර්තා වෙන තිබුණේ වත්මන් ආණ්ඩුවේ බලධාරීන් විසින්. ගෝඨාභය 11 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය හමුවට කියලා තවත් පුවතක් වාර්තා වෙනවා මේ විදිහට ලංකාදීප පුවත්පතේ. චෝගම් වලට කොළඹ හැඩ කරන්න කෝටි 84ක් රජයෙන් නගර සභාවට ගෙවලා නැහැ කියලා හිටපු රජයේ තවත් වාර්තාවක් තියෙනවා. මේ විදිහට ජයන්ත සමරකෝන් තමයි වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව චෝගම් සඳහා කොළඹ නගරයේ අලංකාර කිරීම වෙනුවෙන් රජයෙන් රුපියල් කෝටි 84කට අධික මුදලක් මහනගර සභාවට ලැබිය යුතු ඇතැයි කොළඹ නාගරික කොමසාරිත් KA අනුර කුමාර මහතා තමයි මේ විදිහට පවසලා තිබුණේ. පහුගිය රජය තාමත් ආයතනවලට ණය බව තමයි මේ විදිහට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. අද පුවත්පතත් අපි දකින්නට යමු. සිරස්තලයේ තියෙන ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නැහැ කියලා මුදල් ඇමති රවි කරුණානායක මහතාත් කියලා තිබුණා. ඒත් එක්කම ආගමති රනිල් වික්‍රමසිංහ මහතාත් ඉල්ලීමක් කරලා තිබුණා මිලේ ඉහළ දාන්න එපා කියලා. මොකද ආණ්ඩුව පත් වුණාට පස්සේ ආණ්ඩුව මේ ආණ්ඩුව ආවට පස්සේ දීපු පොරොන්දු වලින් එකක් විදියට ඉන්ධන මිල පහත දැම්මා. ඉතින් එකපාරටම දින 100 ගත වෙලා දවස් කීපයයි තව ගත වුණේ. ඉතින් ඒත් එක්කම ඉන්ධන මිල ඉහළ දැම්වීම වළකන්න තමයි වත්මන් ආණ්ඩුවේ කට්ටිය මේ වෙන විට උත්සාහ දරමින් සිටින්නේ. කිසිම අවසරයක් නැහැ කියලා මුදල් ඇමති රවි කරුණානායක මහතාත් කියලා තිබුණා. නවාස්කිරි මහනා හිමියෝ තෝරා ගැනීම අද දවසේ සිදු කරනවා. ඒ පුවතත් සිරස්තලයක් විදිහට අද පුවත්පත ෂේන් සෙනවිරත්න විසින් වාර්තා කරලා තියෙනවා මේ පුවත. තවත් සිරස්තල කීපයක් තියෙනවා. කොටකෙතන නඩුවේ තීන්දුව කල්යයි 28 වෙනිදාට දක්වා කල් ගියා. බුද්ධිමාල් රුබේරු ඒ පුවත අද පුවත්පතට අරගෙන ඇවිල්ලා තිබුණා 28 වෙනිදා දක්වා කොටකෙතන ඝාතන නඩුව කල් ගියා කියලා. අධිකරණ නියෝගයේ කැඩූ බවට චෝදනා එල්ලූ 27 දෙනා අද අධිකරණය හමුවට භික්ෂූන් වහන්සේලා 9 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සහ පළාත් සභා මැති ඇමතුරුන් 6 දෙනෙක් ඒ අතර ඉන්නවා. අපි කලින් ඡායාරූපත් එක්කම වැඩිදුර විස්තර දැක්කා. ඒ පුවත සිරස්තලයක් විදිහට අද පුවත්පතට අමිත් මදුරංග මේ ආකාරයට අරගෙන ඇවිල්ලා තිබුණා. එතකම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් තියෙනවා. රටට අවශ්‍ය මෛත්‍රී රනිල් පාලනයක් නෙවෙයිලු, මෛත්‍රී මහින්ද පාලනයක්ලු රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. වර්තමානයේ රටට අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රී මහින්ද පාලනයක් බවත් මේ නිසා මහින්ද රාජපක්ෂ මහතා ආගමැති අපේක්ෂක බවට පත්කිරීමට පෙරේදා පැවති සාකච්ඡාවලින් අවසන් විසඳුමක් නොලැබීම නිසා තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව තමයි මේ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියලා තියෙන්නේ. බන්දුල ගුණවර්ධන මහතාගේ නම් මතය රටට අවශ්‍ය වෙන්නේ මෛත්‍රී මහින්ද පාලනයක් කියලයි. බැසිල්ට කියන තරම් ලෙඩක් නැහැ කියලා කියනවා බුද්ධිමාල් රුබේරු තමයි මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ අද පුවත්පතට. අධිකරණ වෛද්‍ය නිලධාරී අධිකරණයට දැනුම් දීලා තිනවා බැසිල්ට කියන තරම් ලෙඩක් නැහැ කියලා. සිසු සැකකරුවන් ගැනත් සොයන්න මහේස්ත්‍රාත්ගේ නියෝග බැසිල් ඇතුළු සිවුදෙනා 20 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් භාරයට ගත්තා. ඒ පුවතම මේ විදිහට අද පුවත්පතෙත් වාර්තා කරලා තියෙනවා. මහින්ද නැවත මැතිවරණයට ඉදිරිපත් වුණොත් පාවෙන ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොලැබේවි කියලා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියපු ප්‍රකාශය අද පුවත්පතටත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉන්දික හේවා විතරණ රුහුණේ අතීතය කියන රුහුණු කෞතුකාගාරයේ හම්බන්තොටදී කියලා තවත් සිරස්තලයක් තියෙනවා. චාමර සම්පත් තමයි මේ වාර්තාව අරගෙන ඇවිල්ලා තිබුණේ අද පුවත්පතට. අතීත රෝහණ රාජධානිය පිළිබඳ තොරතුරු වත්මන් පරපුරට ලබා දීමේ අරමුණෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් රුහුණේ ඓතිහාසික කලා හා ස්වාභාවික උරුමයක් විදහා දැක්වෙන කෞතුකාගාරයක් හම්බන්තොට ස්ථාපිත කරලා තියෙනවා කියලා තමයි
මේ විදිහට වාර්තාවක් තියෙන්නේ. රාජපක්ෂ පවුලට අයත් ඩොලර් බිලියන 18ක් විදේශ රටවල කියලා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කරපු චෝදනාව අද පුවත්පතේත් මේ විදිහට තියෙනවා. ඉන්දික හේවා විතරණගේ වාර්තාව අනුව. තවත් සිරස්තල කීපයක් තියෙනවා අපි බලමු. පිටතින් ගෙන්නූ මුස්ලිම් ජනයා විල්පත්තුවේ පදිංචි කර ඇතැයි ඔප්පු කරත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා තියෙනවා. වාණිජහ කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදිවිදීන් මහතා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. විදේශයකින් හෝ පිට පළාතකින් මුස්ලිම් ජනතාවගෙන්වා විල්පතු අභේ භූමියේ පදිංචි කර ඇති බව ඔප්පු කළොත් තමයි එතුමා මේ විදිහට අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා අභියෝගයක් කරලා තිබුණේ. ශ්‍රී ලංකා යුද්ධය පිළිබඳ නෝවේ රටෙන් පොතක් එළිදැක්වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් අද පුවත්පතේ වාර්තාවක් තියෙනවා. 30 වසරක යුද්ධය හා එය නිමවීම පිළිබඳ මෙන්ම එම යුද්ධයට සාමකාමී විසඳුමක් සෙවීමට නෝවේ රජයේගත් ක්‍රියාමාර්ගයේද ඇතුළත් කොට ග්‍රන්ථයක් එළිදැක්වීමට නෝවේ ජීවත් වන මාක් සල්ටර් නම් වූ ලේඛකයෙකු කටයුතු කොට තිබේ කියලා තමයි මේ විදිහට පොතේ ඡායාරූපිකුත් එක්ක වාර්තා කරලා තියෙන්නේ. නිල කාලයේ අවසන් වන පළාත් පාලන ආයතන දීර්ඝ කරන්නේ නැහැ කියලා වාර්තාවක් තියෙනවා. ඉන්දික හේවා විතරණ තමයි අද පුවත්පතට මේ වාර්තාව අරගෙන අවිල්ල තියෙන්නේ. මාර්තු 30 වෙනිදායේ නිල කාලයේ අවසන් වූ පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීම සිදු කළත් මින් ඉදිරියට නිල කාලයේ අවසන් වන කිසිදු පළාත් පාලන ආයතනයක නිල කාලය දීර්ඝ නොකිරීමට රජය තීරණය කරලා තියෙනවා කියලා තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඒත් එක්කම අපි යමු දිවයින පුවත්පතේත් සිරස්තල කීපයක් දකින්නට. ලබන 15 වෙනිදා නිල කාලයේ අවසන් පළාත් පාලන ආයතන 234ක බලය ලේකම්ලාට කියලා තමයි මේ විදිහට සිරස්තලේ තියෙන්නේ. රනිල් ධර්මසේන තමයි මේ පොත අද දිවයින පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. පළාත් පාලන ආයතන 234ක නිල කාලයේ මෙම මස 15 වෙනිදායින් අවසන් වන අතර එම ආයතනවල සියලු කටයුතු අදාළ ආයතනවල ලේකම්වරුන් වෙත පැවරීමට රජය තීරණය කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. වෙලේ සුදාගේ ඡායාරූපයක් අද දිවයින පුවත්පතට ඇවිල්ලා තියෙනවා. ටික කාලයකට පස්සේ වෙලේ සුදා මහාධිකරණය හමුවට කියලා තමයි තියෙන්නේ. පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු තොග වශයෙන් එවූ බව කියන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂා වැඩතේ ඊයේ කොළඹ මහාධිකරණය වෙත රැගෙන ආපු ආකාරයේ තමයි මේ විදියට ඡායාරූපයෙන් දැක්වෙන්නේ. මහාචන්දයෙන් පසු එජාපයෙන් 3 වෙනි ජනරජ ව්‍යවස්ථාවක් කියලා වාර්තාවක් තියෙනවා. අකිත පෙරේරා තමයි දිවයින පුවත්පතට මේ වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මීළඟ මහමැතිවරණයෙන් පසු 3 වෙනි ජනරජ ව්‍යවස්ථාවක් ගෙනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා කියලා තමයි තියෙන්නේ. මහින්ද අගමැති අපේක්ෂක කිරීමට බල කරන රැලිය අද කුරුණෑගලදී පැවැත්වෙනවා. මන්ත්‍රීවරුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ පොත තමයි මේ විදියට අද වාර්තා කරලා තියෙන්නේ. අනුර බාලසූරිය තමයි වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. රාජපක්ෂ පවුලේ වත්කම ට්‍රිලියන 2.2 කියලා මංගල සමරවීර මහතා චෝදනා කරනවා. අකිත පෙරේරා තමයි පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි කලින් බලපු පුවතම අපි මුලින්ම පුවත්පත් සිරස්තල බලනකොට දැක්කා මේ පුවත ට්‍රිලියන 2.2 රාජපක්ෂ පවුලේ වත්කම කියලා මංගල සමරවීර මහතා කරන හෙළිදරව්ව. ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ කියලා ඇමති රවි කරුණානායක මහතා කියන ප්‍රකාශයක් තියෙනවා. නුවන් ගණේවත්ත තමයි මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇතැම් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීමට රජය ඉඩ නොදෙන බව තමයි මේ විදියට රවි කරුණානායක මහතා කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවාසීන්ට කලබල වෙන අවශ්‍ය නැති බව තමයි පුවත්පත්වලට මේ විදියට වාර්තා කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ. අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයට 27 දෙනෙක් උසාවි කැඳවයි කියන පොත අද මේ දිවයින පුවත්පතේත් වාර්තා කරලා තියෙනවා. චතුර පමුණුව තමයි මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බැසිල් තවදුරටත් රිමාන්ඩ් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියමිත වුණා. ඒ පුවත වාර්තා වෙනවා අද දිවයින පුවත්පතේත්. අභිනව අස්කිරි මහනාහිමි පත්කර ගැනීම අද දවසේ සිදු වෙනවා. අපි කලින් බලපු පොතම සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙනවා. ඒ වගේම උපාධිධාරීන් 32 දෙනෙක් අනතුරකින් රෝහලේ. අපි අනතුරේ ඡායාරූපයක් එකම කලින් පොත දැක්කා. ඔවුන් කොළඹට පැමිණි අවස්ථාවේදී තමයි මේ විදිහට අනතුරට භාජනය වෙලා 32 දෙනෙක් ඒ අනතුරෙන් රෝහල් ගත කරලා තිබුණේ. සෞඛ්‍ය වෘත්තීන් 47ක් අද පැයක් උද්ඝෝෂණයේ දෙනවා කියන පොත තියෙනවා දිවයින පුවත්පතෙත්. එමන්ති මාරඹේ තමයි මේ පොත දිවයින පුවත්පතට වාර්තා කරලා තිබුණේ. මෛත්‍රී මහින්ද හමුව ගැන වැරදි මතයක් රටට දීලා කියලා බඳුන ගුණවර්ධන මහතා කියනවා. අපි කලින් බලුවා මේ
බඳුනු ගුණවර්ධන මහත්තයා කියන්නේ මෛත්‍රී මහින්ද පාලනයක් තමයි ශ්‍රී ලංකාවට අවශ්‍ය කියලා. ඒ පුවතම අනුර බාලසූරිය අරගෙන ඇවිල්ලා තියෙනවා අද දිවයින පුවත්පතට. අගමැති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව මීළඟ මධ්‍යම කාරක සභාවෙන් කියලා ඇමති රාජිත සේනාරත්න මහතා කරපු ප්‍රකාශයකුත් තියෙනවා. සුළු ජාතික ඡන්ද, පාවෙන ඡන්ද හා තරුණ ඡන්ද ලබාගත හැකි ආකාරයේ පුද්ගලයෙකු අගමැති අපේක්ෂක විය යුතු බැවින් ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බව තමයි ඇමති රාජිත සේනාරත්න මහතා මේ විදිහට කියලා තිබුණේ. ඒත් එකම දිවයිනේ ප්‍රධාන පුවත්පත් කීපයක මුල් පිටු වාර්තා දැක්ක අපි විරාමයක් ලබාගෙන ඇතුල් පිටු වාර්තා බලමු. පන්නේදක සටහන් සමගින් එකතුවන්නේ ඉතින් ඇතුළු පිටතරතුරු කීපයක් දක්වමු අපි වින්දනාත්මක කියවිල්ලක් තමයි කියවන්නට සිතුවේ ඔබට සිරිලක ප්‍රථම හඩකැවි මැදිරිය මහත්යි මහත්තයාට පිදීම 14 වෙනිදා තියෙනවා කියලා තමයි මේ වාර්තාව තියෙන්නේ යහම්පත් තමයි මේ පුවත අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ පුවත්පතට හඩකැවීම් කලාව සිරිලකට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවර කියදුණු කලාශූරී ටයිටස් කොටවත්ත ශූරීන් නිර්මාණය කළ සිරිලක පළමු හඩකැවීම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය නමින් නම් කිරීමේ උත්සවයක් මෙම මස 14 වෙනි දින පස්වරු තුන්ර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කළා තියෙනවා. ඒ පුවත තමයි මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒතකම අපි යමු කතුවරුන්ගේ අදහස් කීපයක් දකින්නට මව්බිම පුවත්පතට. අපි කලින් දැක්කා සල්මාන් ඛාන්ට ඊයේ දවසේ දැක්කා අවසර පහක සිරදඬුවම් නියමුණා කියලා. ඒ පිළිබඳව තමයි අද මව්බිම පුවත්පතේ කතුවරයා අදහස් දක්වලා දෙන්නේ. නීතියද වීරයාද සුපිරි කියන ප්‍රශ්නාර්ථය තමයි අද කතුවරයාට තියෙන්නේ. නීතියට ඉහලින් කිසිවකු නැතයි යන්න අසල්වැසි ඉන්දියාවේ අධිකරණය සලිත් සනාථ කරලා තියෙනවා. ඒ සුපිරි බොලිවුඩ් නළු චිත්‍රපට නිෂ්පාදක සල්මාන් ඛාන් පුරා වසර පහකට සිරගෙට යැවීමෙන් මීට වසර 13කට පෙර බීමතින් රියපදවා පදික වේදිකාවක නිදා සිටි පිරිසක් රියට යට කර එක් අයෙකු මරණයට පත් කර සිව් දිනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි මොහු මේ විදිහට අවුරුදු 5කට සිර දඬුවම් නියම වුණේ. ලියන්න තරම් විශේෂ කාරණයක් බවට ඉන්දීය අධිකරණය සල්මන් ඛාන්ට එරෙහිව දුන් නඩු තීන්දුව මෙරටට වැදගත් වන්නේ ඒ නිසයි කියලා තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. රටේ නීතිය කාටත් එකයි. ඔහු සුපිරි නළුවෙක්, රටට වැදගත් පුද්ගලයෙක් වුණත් රටේ නීතිය ඒ ආකාරයෙන්ම කුමන පුද්ගලයෙක් කුමන තරාතිරමක හිටියත් ඒ ආකාරයෙන් ලැබිය යුතුයි කියනවකට හොඳ නිදසුනක් තමයි අපිට ඉන්දියාව ලැබලා දුන්නේ. මොකද මේ දවස්වල අපේ රටේ දේශපාලනඥයින් පිළිබඳ ප්‍රශ්න කිරීම් නඩු විභාග කෙරීගෙන යනවා. ඉතින් නමුත් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ දඬුවමක් ක්‍රියාත්මක වුණ ආකාරයක්. ඉතින් ඔන්න අපිට හොඳ ආදර්ශයක් තමයි ඉන්දියාව මේ මෑතකදීම ලබා දුන්නේ. ඒත් එක්කම අපි විදේශ තොරතුරු කීපයක් දකින්නට යමු. අද පුවත්පතට විශාල ප්‍රමාණයේ දියමන්තියක් රුසියාවෙන් හමු වෙයි කියලා තමයි තියෙන්නේ පුවතක්. කැරට් 76.07ක බරකින් යුත් දියමන්තියක් ඇල්රෝසා නම් රුසියානු රජයට අයත් පතල් සමාගමක් වෙත හමු වෙලා කියලා වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරි දිනකදී ඔවුන් මෙම දියමන්තිය වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට නියම කෙරී ඇති ආරම්භක මුදල ඇමරිකාන් ඩොලර් 430,000ක් බවත් සඳහන් වෙනවා කියලා තමයි මේ විදිහට විදෙස් ලෝකයේ වාර්තා වෙන්නේ මැණිකක් පිළිබඳව. සංක්‍රමණික බෝට්ටු වනසන සැලසුමට රතු කුරුස හරහට කියලා තවත් පුවතක් වාර්තා වෙනවා විදෙස් තොරතුරු අතරේ. මධ්‍යධරණී මුහුදේදී ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් රැගෙන ඒම සඳහා යොදා ගන්නා බෝට්ටු විනාශ කර දැමීමේ යුරෝපීය සැලැස්මක් ඉතාලි රතු කුරුස සංවිධානයේ දැඩි විරෝධය පළ කරලා තියෙනවා. මේ අතර මේ සංක්‍රමණිකයන් වළකාලීමට අමුදාමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවසයි කියලා තමයි මේ විදිහට වාර්තාව තියෙන්නේ. ඒ අතරේ ටිකක් වෙනස් පුවතක් තියෙනවා මෙන්න මේ විදිහට. පිළිකා ඇතුළු රෝග රසක අවදානමක් සුදු වෙන්න ගාන ආලේපන අයිවරි කෝස්ට් රජයේ තහනම් කරලා තියෙනවා. සුදුවීමට පෙර සුදු පසු ඡායාරූපයකුත් දක්වලා තියෙනවා තරුණියකගේ. සුදුහමක් ඇතිකර ගැනීම සඳහා ආලේප කරන ක්‍රීම් වර්ග භාවිතය අයිවරි කෝස්ට්
රාජ්‍ය තහනම් කරලා තියෙනවා. බටහිර අප්‍රිකානු රටවල් රසක චර්මයේ සුදු පැහැගැන්වීමින් ක්‍රීම් වර්ග භාවිතා කරන අතර ඒවා බෙහෙවින් සෞඛ්‍යයට අහිතකර බව තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. වුණ ඔබටත් විශේෂ කාරණයක් ඒ විදිහට අද විදේශ තොරතුරු අතරේ තිබුණා. ඒතකම අපි ක්‍රීඩා තොරතුරු කීපයක් දකිමු දිවයින පුවත්පතෙන්. සවියෙන් පෙරට එද්දී දිවියෙන් දැවී ගිය ලකුණු ලයික් බිහි වූ වේගපන්දු තරුව පිළිබඳ තමයි මේ විදිහට තියෙන්නේ. DSL සමුගෙන වසර 35ක් පිරීම නිමිත්තෙන් තමයි මේ වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දීපල් පෙරේරා පළමු ටෙස්ට් කණ්ඩායමේ තමයි මෙතුමා හිටියේ. ඉතින් මේ වන විට එතුමා දැන් සමුගෙන තියෙනවා. ඒ පිළිබඳව තමයි දීපල් පෙරේරා මේ විදිහට වාර්තාවක් තියන්නේ දිවයින පුවත්පතට. මෞබියම් පුවත්පතනුත් අපි ක්‍රීඩා තොරතුරු කීපයක් දකිමු. රට වෙනුවෙන් ඔලිම්පික් යන්න තේරුණ මට කාගෙන්වත් පිහිටක් නැහැ. මැරතන් ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ නිලූකා රාජසේකර තමයි මේ විදිහට මෞබිමට කියලා තිබුණේ. ලබන වසරේදී බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකර හා මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කියන දෙදෙනා. ඉතින් මේ වන විට රට වෙනුවෙන් ඔලිම්පික් යන සූදානම් වුණු මෑයට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් ලැබිලා නැති බව තමයි නිලූකා රාජසේකර මේ විදිහට කියන්නේ. මේ කනගාටුවට කරුණක් බව තමයි රුවන් වල්පොල මේ විදිහට මෞබිම් පතට වාර්තා කරන්නේ. ඒතකම අපි කැටි විරාමයක් ලබා ගන්නා. විරාමෙන් අනතුරු එකතු වෙලා ඉන්න කාටුන් තොරතුරු බලන්න. පන්හිඳක සටහන් සමගයි එකතු වෙන්නේ. බොහොම ලස්සන කාටුන් කීපයක් තියෙනවා අද දවසේදී දකින්නට. ආරම්භ කරමු අපි මෞපිම පුවත් පතෙන්. කට්ටිය කීප දෙනෙක් ගිහිලා පෝස්ටර් අලවනවා මහින්ද සමග නැගිටිමු කියලා. කවුද මේ පෝස්ටර් අලවන්නේ? අංජන ඉන්ද්‍රජිත් ඇඳලා තියෙන විදිහට නම් මට හිතෙන්නේ අපිට පෙනෙන්නේ වාසුදේව විමල් උදය වගේ තමයි මේ පෝස්ටර් අලවන්නේ. එතකොට අපේ අංජන ගිහින් අහනවා ඇයි තනියම බැරිද කියලා. ඇයි තනියම බැරිද ඔය මහින්දම මේ එළියට ගන්න හදන්නේ කියලා තමයි අපේ අංජනට ඕවා දකිද්දී මතක් වෙන්නේ. එදකම අද කසය කවියත් කියවන්නට හිතුවා ඔබට. පුරවැසිකම් දෙකක් ඇති පුද්ගලයන්ට බැරිලු ඡන්දයෙන් මැති සබයට එන්ට. එහෙනම් ඇහැකි කොමටද කොහොමද එවැනියන්ට තානාපති බැංකු අධිපතිකම් ගන්ට. ශ්‍රී අලස් තමයි මේ විදිහට ප්‍රශ්න කරලා තියෙන්නේ. පුරවැසිකම් දෙකක් තියෙනවා නම් විත්ත පුරවැසි භාවයක් තියෙනවා නම් 19න් කිව්වා බැහැ ඡන්දෙ ඉල්ලන්න කියලා. ඒ අයිට බැයි නම් ඉතින් තානාපති බැංකු අධිපතිකම් ගන්නත් බෑ නේද කියලා තමයි ඔන්න ඔහුට මතක් වෙලා තියෙන්නේ. දිනමීනට ප්‍රීති කණ්ණංග රඳින කාටූනේ බලමු. මහින්ද සමග නැගිටිමු කියලා අපි කලින් දැක්ක, අපි කලින් කාටුනේ දැක්ක කට්ටිය පෝස්ටර් අලවනවා උදය වාසුදේව විමල් කියන කට්ටිය පිරිස. කොහොම නමුත් මේ මහින්ද නැගිටිමු කියලා ප්‍රීතිගේ කාටුනේ නම් තියෙන්නේ සල්ලි මල්ලක්. ඒ කියන්නේ දූෂිතයෝ, වංචා දූෂණ කරපු මිනිස්සුමයි දැන් මහින්දෝ නෑ මහින්දෝ නෑ මහින්ද නැගිටිමු නැගිටවමු කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තියෙන පස්සත් බිම ඇරගෙන බිම වාඩි වෙලා ඉන්න ආකාරයක් තමයි ප්‍රීති අද ඇඳලා තියෙන්නේ. දවසේ ටොක්කෙන් ගමු අද රිවිර පුවත්පතේ. මෛත්‍රී මහින්ද හමුව එකඟතාවක් නෑ කියලා අපේ මගෝඩිස්තුමා පත්තරේත් අරගෙන එද්දී අපි දැකපු පත්තරේම අරගෙන යද්දී හිටපු ජනාධිපතිනි නියමයි කියලා ඇඟිල්ල දිගු කරන ආකාරය තමයි තියෙන්නේ. මගේ බලාපොරොත්තු ඉෂ්ටුණා නියමයි වැඩේ නියමිට ගියා කියලා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියන්නේ අද කැමිලස්ගේ කාටූනේ. තලංගම ජයසිංහගේ පලාමල්ල කාටූනේ බලමු. මෛත්‍රී මහත්තයා යනවා බලය කියන ඔටුන්නත් විසි කරලා දාලා මෙන්න මෙහෙම කියාගෙන. බලය අත්හැරියට පස්සේ හිතට දැනෙන්නේ පුදුම සහනයක් කියලා මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමා කියද්දී මහින්ද රාජපක්ෂ මහත්තයා කටත් ඇරගෙන බලාගෙන ඉන්නා. බලය අල්ලගන්නද මන්ද බිමටත් නැමෙන ආකාරයක් තමයි අද තලංගම ඇඳලා තියෙන්නේ මේ විදිහට කාටූනේ. එතුමාට නම් කවදාවත් බලය පාවෙන්නේ නැහැ කියලා දන්නේ නැහැ තලංගමට හිතුනේ. අද කාටූනේ බලමු. අද කාටූනේ ඉන්නේ
පුරවැසියෙක් ඉන්නවා අපේ සාමාන්‍ය වැසියෙක් අපි නියෝජනය කරන සාමාන්‍ය වැසියෙක් ඉන්නවා ඒත් එක්කම පෙරෙන්නට තියෙන ආකාරයට නම් මාධ්‍ය වලින් එන්නේත් දේශපාලනඥයන්ගේ හඬ විතරයි බව තමයි ඔන්න අද මේ කාටුනේ අපිට දකින්නට තියෙන්නේ මහ ජනතාවට පේනමානේවත් නැහැ මහ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කරන්න මාධ්‍යෙන් එන්නේත් දේශපාලනඥයන්ගේ හඬම තමයි ලංකාදීප පුවත්පතට දාස අඳින කාටුනේ බලමු මේසයක් තියනවා වට මේසෙ දෙපැත්තේ ඉඳගෙන ඉන්නා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමයි බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමයි ඉඳගෙන ඉද්දී මහින්ද අගමැති කරමු කියන හොදිමල්ලක් තියෙනවා මහින්ද මහත්තයා කියනවා අපි කොහොමද මේක ගැටේ ලියාගන්නේ ඇගේ හොදි හලාගන්නේ නැතුව කියලා ඇගේ හොදි හලා ගන්නත් බෑ නා ගන්නත් බෑ හැබැයි අගමැති අපේක්ෂකකමත් ඕනි අගමැති වෙන්නත් ඕනි දෙදෙන ඔන්න ඔය විදිහට වට මේසේ සාකච්ඡාවක ඉන්නවා ලංකාදීප පුවත්පතේ ඒතුමා බලමු තලංගේ ඒතුමා අපේ ඉන්න මෛත්‍රීපාල සිල්සේන අපේ ජනාධිපතිතුමා පහුගිය කාලේ මාර්ග සංවර්ධන අධිකාරියේ රස්සාවෙන් දොට්ට දාපු හැමෝගෙම රස්සාවල් මම නැවත ලබා දුන්නා ඒ පුවත් අපි පුවත්පත් මුල් පිටු වාර්තා අතරේ දැක්කා ඉතින් ඔන්න ඔය විදියට වත්මන් ජනාධිපතිතුමා කියද්දි අපේ ඒතුමා අහනවා ඒ වගේ ස අමුත්තන්ගේ ජොබ් එකක් ඇයි සෙට් කරලා දෙන්නට පුළුවන්ද කියලා තමයි අහන්නේ ඒතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඇඟිල්ල දික් කරලා අමුත්තන්ටත් හදලා දෙන්න බැරිද කියලා. ඒකම අදට පන්හිඳක සටහන අවසන් කරන්න මම තෝරාගත්තේ දිවයිනට උදය අඳින කාටුනය. අපි දැක්කා කලින් දවස්වල හංසයාගේ පිටේ ගියේ වත්මන් ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා විදියට පොදු ලකුණකින් ආව හංසයාගේ පිටින්. දැන් හංසයාගේ පිටින් යන්නේ කවුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. අගමැති සටනට මොහුත් පොදු අපේක්ෂකයෙක් විදියට ඒවිද කියලා හිතෙනවද දන්නෙත් නැහැ උදේට කොහොමත් ඔන්න ඔය විදියට හංසයාගේ පිටෙන් එනවා තමයි ඇඳලා තියෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ආතා අපේ මුණුපුරාගේ කවිය බලමු අපි. මන්ත්‍රීවරුන් හට මෙරටේ දියුණුවට වැඩ කරන්ට බැරි වී ඇත්තේ මොකද? ප්‍රතිපාදන දෙන්නේ නැත්තේ නැති හන්දාලු ආතා අපේ කීවා හොඳ කතාවක්. ප්‍රතිපාදන දුන්නත් සමහර මන්ත්‍රීන් වැඩ කෙරෙන්නේ නැති බව නිතරම මෙන් කියන කතාවල් විමසා බැලුවාම දුන්නත් නොදුන්නත් ප්‍රතිඵල එකමය. ප්‍රතිපාදන දුන්නත් නොදුන්නත් අපේ කට්ටියගේ වැඩ නම් තාමත් එහෙමයි වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රතිපාදන නෑ නෑ කියලා කිව්වට වැඩක් වෙන්නේ නැති බව තමයි ඔය විදිහට අද ආතට හිතිලා තියෙන්නේ. ඒත් එක්කම අද අපි පුවත්පත් මුල්පිටු වාර්තා අතරේ දැක්කේ බැසිල් රාජපක්ෂ මහතා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තිබුණා. ඒ වගේම විවිධ දේශපාලන නායකයින් ප්‍රකාශ කරලා තියෙනවා මෛත්‍රී මහින්ද හමුවෙන් පස්සේ ගැලපෙන කට්ටිය ජෝඩු කරලා තියෙනවා මෛත්‍රී රනිල් නෙමේ ගැලපෙන්නේ මෛත්‍රී මහින්ද කියලා අපේ බඳුල ගුණවර්ධන මහත්තයා කිව්වා. ඉතින් ඔය වගේ විවිධ දේශපාලන මත කීපයක් සහ දේශපාලන ලෝකයේ සිදුවෙන කීපයක් ඒ වගේම ශ්‍රී ලංකාවාසීන්ට විශේෂයෙන් වැදගත් වන ඩීසල් පෙට්‍රල් මිල ඉන්ධන මිල රුපියල් 14කින් ඉහළ යාම නවත්වන්න කියලා රවි කණ්ණානායක මුදල් අමතිතුමා කියලා තිබ්බා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලලා තිබ්බ කොහොම නමුත් මේ සියලු තීන්දු තීරණ අපිට හෙට දවසේදී දැනගන්නට පුළුවන්. ඉතින් විවේකී සත්‍යාන්තයක් උදා වෙන්නේ බොහොමත්ම සතුටින් ඉන්න කියලා වන්න කියන ගමන් අදට පන්හිඳක සටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ අලුත්ම තොරතුරු එක හෙට දවසේදීත් හමු වෙමු. ඔබට සුබ දවසක් I bow one.